nè. ஜில்புக்கு மூட பிபுருவா ஜில்புக்கு மூட பிபுருனா ஜில்புக்கு மூட பிபுருனா ஏய் மோடேயோ மீட கலின் சுயங்கம் காலா நேத்த அலே 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 மட அமத்த குணானி ஓய் ஐ கிங் கா சுயங்கம் காலன நரனரனனனனனனனனனனன ඉක්මනට වාඩි වෙන්න නැත්තම් ඇබ්සන් ලකුණු කරයි. එයි මොනවද මේ වෙන්නේ? ඇයි මෙච්චර පන්තිය කෑ ගහන්නේ? හරියටම හැම ඉරිදම මං පොලට ගියා වගේනේ. ඒ තරම් සද්දේ. ඔකි මං ඔයාව වලගන්නම් බෝ. ඔයා වැටකොළුද විකුණන්නේ කරවිල ද විකුණන්නේ? සර් ඔයාට නම් ගැලපෙන්න කරවිලම තමයි ඔය. හැමෝම නිසබ්ද වෙන්න නැත්තම් හැමෝම ඇබ්සන් කරනවා මේ ගොල්ලන්ට පිස්සුනේ අද මම ඔයාලට ගෙදර ගිහින් කරගෙන ඉන්නේ ඉස්කෝලේ වැඩක් දෙනවා සෙල්ලම් කරන්න වෙලාවක් තියා ටීවී බලන්නවත් ඕගොල්ලන්ට වෙලාවක් ලැබෙන්නේ නැහැ වැඩේ නොකළොත් එහෙම ඔයාලට කලන්ත දාන්න තමයි වෙන්නේ දැන් හොඳට අහගන්න මේ සතිය ඔයාලට පැවරිලා තියෙන වැඩේ තමයි ෆැමිලි ට්‍රී එකක් හදන එක හෙට වෙද්දි ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම වැඩ ටික කරගෙන එන්න ඕනේ නැත්තම් ඇබ්සන් කරනවා නැත්තම් ගන්නවනේ හැටි අන්න හරි මීනු මේ ෆැමිලි ට්‍රී කියලා කියන්නේ මොකද්ද හරි ඔයාගේ පවුලේ විස්තර තමයි කියන්න තියෙන්නේ අම්මා තාත්තා එතකොට ආච්චිලා සීයලා ගැන තේරුණාද ඕ ඒත් මගේ අම්මයි තාත්තයි නෑනේ ඒත් අම්මයි තාත්තයි වෙනුවට නැන්දයි මාමා ඉන්නවා ඒත් මේක සූර්යංගකට තේරුම් කරන්නේ කොහමද මේක කොහෙන්ද අපි බූතයෝ බූතයෝ දෙයක් තියෙනවා කියන්න මං කිව්වනේ මෙයා ඉස්කෝලේ යන්න එපා කියලා දැන් දැක්කනේ ප්‍රශ්න ඇදි වෙන විදිහ අංකල් මොකද දැන් මේක තියෙන ප්‍රශ්නේ මෙතන ප්‍රශ්නේ තමයි අද ඔයා අපිව ගහක් කරන්න යනවා හෙට මොනව කරයිද දන්නේ නැහැ අනේ අංකල් මං ඔයාලව ගහක් කරනවා කිව්වේ නේ මම මේ කිව්ව ඔයාල ගැන විස්තර කියන්න තියෙන දෙයක් ගැන ඒකට ඕන ඔයාලගේ අවසරය ෆොටෝස් ටිකුයි විතරයි බලන්න බලන්න මේ ළමයා කියන දේවල් මට ඔයාට කියන්න එක වචනයක් මගේ කටට එනවා ඒක තමයි මේ මෝඩයා හිතුවක්කාරය මෝඩයා ඉති ඔයානේ අනේ ඉතින් ඇයි ඔච්චර උකට කේන්ති ගන්නේ කේන්ති ගන්න නැතුව කොහමද හා රෝගී දැන් මෙතන හරියට වෙලා තියෙන්නේ වනචාරි නැහැ ඉන් ඩිසිප්ලින් වනචාරි ඔයානේ කළ නොහැකි දේ කරන්න පුළුවන් විදිහේ ගෙදර වැඩ ටික කරලා දෙන්න ඔයාගේ විකාර අදහස් මට මේ වෙලාවේ අහන්න ඕනේ නෑ මගේ මේ රැවුල පල්ලා මම දැන් පුස්තකාලෙට යනවා මං යනවා කුස්සියට අද මං මිරිස් කේක් එකක් හදන්නයි යන්නේ හැමෝම එකතු වෙලා කමු ශෝක්නි ඒත් මං අද උපවාසයක් නේ මමත් එහෙමයි ඒක නෙමෙයි හැපි මොකක්ද ඔයාගේ අයිඩියා එක මේකයි පවුලේ පින්තූරයක් නේද ඕනේ අර බිත්ති එල්ලලා තියෙන චිත්‍රය අරගෙන යන අනේ ෆැමිලි ට්‍රී ප්‍රසන්ටේෂන් කියලා කියන්නේ චිත්‍ර ප්‍රදර්ශනයක් නෙමෙයි තේරෙන්නේ නැද්ද එහෙමද මං ඉන්නවනේ හැපි ඔයාගේ වැඩේ ගානට මං කරලා දෙන්නම් මේ කැමරාව අරගෙන ඔයා ෆොටෝ ගන්නකෝ මේ ඉන්නේ රොකීගේ අම්මා අනේ ඇයි මං සූර්යාන්ටි වගේ නෙවිද පේන්නේ මොනවද ඔයා මේ කරන්නේ මේක දැක්කම පන්ති අය විතරක් නෙමෙයි චාලි සර්ත් හොඳටම බය වෙයි ඔන්න තාත්තාවා රොකීගේ තාත්තා 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 ඕ ඕ ඕ ඕ ඕ මේ සේරම ෆොටෝ
photos oyage presentation ekata danna ane happy manussenga photo yone nathuwa atakatu nemi mokada metana sitha wenna nadagama ha ogolla me kana suriwa wehiluwakata gannata hadanne me simon tikata oy simon tika oyata oy taramata wedagat nam oy photo ekata ma lassanata inna menne me mage rawula palla ehenam api gamu tu group selfie ekak cheese menna oyage project ekak roki thank you happy hemoma nisabda wenna balanna hari ehenam patan ganna mage ammai taattai tamai මේ ලෝකෙන හොඳම දෙමාපියෝ. ඒ හින්දා මගේ පවුල මේ ලෝකෙ හොඳම පවුල වෙනවා. මගේ අම්මා හරීම හොඳයි. එයා මට ලස්සන ඇඳුම් අඳවනවා. මගේ තාත්තා උදේම නැගිටිනවා. හැබැයි එයා ඊට පස්සේ පැයක් විතර වොෂරූම් එකේ ඉන්නවා. මගේ පුතෙක් ලැබීම නිසා මගේ අම්මා තාත්තා හරිම සතුටින් ඉන්නේ මම තමයි එයාලට මේ ලෝකේ ඉන්න හොඳම පුතා හොඳම පුතා දැන් ඔය හැම ළමයෙක්ම මේ වෙනකොට ඉදිරිපත් කිරීම කරලා ඉවරද රොකි ඔහෝ මොකද ඔයාට බුලත් දෙන කන්ද ඉන්නේ එන්න අ හරි සර් මේනවා මේ මොකද්ද? ඔයාගේ පින්තූර විතරයිනේ ළමයා මේකේ තියෙන්නේ. ඔයා හෝම්වර්ක් එක කරගෙන ආවේ නැද්ද? මාත්මහ මොඩේක්නේ. බූතින්ගේ ෆොටෝ වරගන්න කියානේ. එයාලා ෆොටෝ වලට වදින්නේ නැහනේ. මේ ෆැමිලි ටයිම් එක හැමෝටම කතා කරන්න ඕනේ. හොඳට කල්පනා කරලා කියන්න. ඔයා හෝම්වර්ක් එක කළාද? එහෙම නැත්නම් හෝම්වර්ක් එක ගෙදර ඉන්න බල්ලා කෑවද? පිස්සුනේ. සර් මං ඒ හෝම්වර්ක් එක සෝරි සර්. ඉන්න ඉන්න. අන්න හෝම්වර්ක් එක තියෙනවා. සමහර විට ප්‍රොජෙක්ටරය ඇතුලේ හිර වෙලා තියෙන්න ඇති. මේ තියෙන්නේ මගේ ප්‍රසන්ටේෂන් එක සර්. මේකනේ පටන් ගන්නෙදි මොකක් හරි පොඩි අවුලක් තියෙන්න ඇති. ඒකයි මේ. Yes. යාළුවනේ මගේ පවුල මිනිස් පවුලක් නෙමෙයි. ඒක භූත පවුලක්. මුලින්ම ඉන්නේ මගේ අංකල් කර්නල් සූරි. මෙයාගේ රැවුල තමයි මෙයාගේ අභිමානේ. කේන්ද ගියත් පස්සේ ඒක සමන ලීක් වගේ යාමනවා. මේ ඉන්නේ මිසෙස් සූරි. මෙයා කරන්න ආසම දේ තමයි කෑම හදන එක. එයා හදන මේ කෑම කන අපි හැමෝටම කරන්න ඕනේ. ඇත්තම කිව්වොත් එයා මොකුත් හදන්න දන්නේ නැහැ. ඒ හින්දා අපි ගොඩක් දවස් වලට බඩගින්න තමයි ඉන්නේ. එතකොට මේ ඉන්නේ හැමදාම සතුටින් ඉන්න හැපි. මට ඉන්නේ එකමයි. වයසින් නම් වැඩිමල් තමයි. ඒත් කරන වැඩවලින් නම් පුංචි. එයා හිතන් ඉන්නේ සිංහයෙක් කියලා. ඒත් කොයි වෙලාවෙ බැලුවත් එයාගේ ඇටකටු ටික නම් බඩපඩනවා. ඒ වගේම අපිට බහුවෙකුත් තියෙනවා. එනිමෙන්න සාමාන්‍ය බල්ලෙක් වුණාට එයාට උල් දතුත් තියෙනවා. ඒ සේරටම වැඩිය මෙයා කරන වැඩ හරිම බුද්ධිමත්.
මූල. අපි කවුරුත් සර්ව සම්පූර්ණ නෑ. රණ්ඩු කරනවා වාද කරනවා. හැමදාම එකටයි ඉන්නේ. ඒ වගේම එකිනෙකාට ගොඩාක් ආදරෙයි. Niamai. Apuroi. Harima shok roki. Niamai ne. Api hamoma pudumeta patkala oya. Mohakinda oya meka haduwe? Karala tiyena de oya dasametama karala tiyenawa. CNC ai. Sir, oya hamadama me wage project denawa nan mata lakunu seruma ganna puluwa. හිමීට ගහන්න තිබුණේ අයියෝ අනේ හැපි වා එළියට ගිහලා සෙල්ලම් කරන්නකෝ මම මෙතන පාඩම් කරනවානේ මට අනිත් විභාගයක් හැමෝම එළියනේ සෙල්ලම් කරන්නේ මට ගිහ ඇතුලෙත් සෙල්ලම් කරන්න පුළුවන් ඒකත් මුළු ටීම් එකක් එක්කම ඔන්න හැපි බී හැපි ඒට බෝලේ පාස් කළා ඉදිරියටම යනවා ගෝලයක් ලබා ගන්න හයියෙන් පා බහර ගැහුවා පේන විදිහට දැන් නම් සෙල්ලම එළිය තමයි කරන්න වෙන්නේ අනේ හැපි මේ ජනේල වහගෙන යන්න හරිම සීතලයි එයා පහු ආවම එයාටම කියලා මං ජනේල වහගන්නවා හාච් 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 Happy! මේ ජනේල වහගෙන යන්න මට හරිම සීතලයි. දැන් මට හෙම්බිරිස්සාවක් හැදිලා. ඒකත් විභාගෙට දවසක් තියෙද්දි. රොකි 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 ආනකෝ ආනකෝ Samsung එන Samsung එන. ඔයාගේ ලෙඩේ මං හොඳ කරන්නම්. ඕකේ ඉන්න ඉන්න ඉන්න. හැපි ඔයා භූතෙක් ડોක්ටර් කෙනෙක් නෙමෙයි ඇයි ඔයාලා තුන මේ කෑ ගහන්නේ ආන්ටි රොකිට එකපාරටම හෙම්බිරිස්සාවක් හැදිලානේ කොහොම හැදුනද මන්දා එහෙමද ඔයා දන්නේ නැද්ද ඕ මට මතක් වෙනවා ඕ මම වැරදීමකින් ජනේලේ ඇරලා තිබ්බන්නේ නේද මොනවා ඒකත් මෙච්චර මේ සීතලේ ඕ අයියෝ හැපි ඔයා නම් කවද හැදෙයිද මන්දා රොකි මෙහෙන්න පුතේ ඔයාගේ ඇගරස් නේද ඔහෝ පුතේ ඔයාට හොඳටම උණ ගැරිලානේ හරියට දැනුනේ ගිනි ගොඩක් ඇල්ලුවා වගේ හරිම ලස්සනේ හරිම ලස්සනේ හරිම ලස්සනේ ඇත්ත ආන රොකි පුතේ දැන් ඔයා පාඩම් කරන්න ඕන නෑ අද මුළු දවසම ඔයා විවේක ගන්න. ආච්චිස්. නෑ නෑ. මට වැඩ ගොඩක් තියෙනවා. හෙට මගේ විභාගිනේ පාඩම් නොකළොත් මං ෆේල් වෙයි. නෑ නෑ. ඔයාලා පොඩ්ඩක් උදුරන්න එපා. මට ඉක්මනටම හොඳ වෙයි. මේ සේරම දේවල් සිද්ධුනේ මෙන්නු සණ්ඩාලයයි ඉඳලා. හැබැයි මේ විභාගෙ ලියන්න බැරි වුණොත් එහෙම මේ ළමයාගේ හිත ගොඩක් කැඩෙයි. ළමයාගේ හිත කැඩෙයි? හැමදාම බැලුවොත් මිනිස්සු මෝඩයි තමයි. ඒගොල්ලෝ මෝඩිය විදිහටම ඉඳි. අපිත් මිනිස්සු වෙලා හිටියනේ කාලයක්. ඒත් අපේ ඇස් ඇරුණේ අපි භූතේ වුණාට පස්සේනේ. දැන් අපිට තමයි ඒකට මොනවා හරි කරන්න වෙන්නේ. මගේ මේ රැවුල පල්ලා. මේ විදිහට ගියොත් නම් විභාගෙ ලියන්න බැරි වෙනවා. සේරම උනේ මං හින්දානේ. දැන් මටම තමයි හරි ගසන්න වෙන්නේ. අයිඩියා. එයි.
ඔයා කොහෙද යන්නේ? ඔයාට කිව්වේ මුළු දවසම විවේක ගන්න නේද? Hi Rocky. Hi. කන සුරේන්ද්‍ර විභූත මේ වෙලාවේ ආචාර කරනවා සර්. මෙයාට මොනවා වෙලාද? මම නම් දන්නේ නැහැ. සමහර විට එයා විභාගෙින්ද බය වෙලා ඇති. මේ රොකී කියන ගෙම්බට මං හොඳ වැඩක් කරලා පෙන්නන්නම්. යනවා. මෙයා කොහමද එතනින් එළියට ආවේ? ඔයා කොහෙද මේ හදිසිය යන්නේ? අනේ අර අර අතන මොනවද? නියමයි සපත්තු ලේස් කැට ගැහුවම කෙලින්ම බිම පොත බෑවෙනවා දාඩස් ඒක නෙමේ අර මොකද්ද? දැන් බලමුකෝ ඔයා විභාග ලියන විදිය. අපෝ දියනේ. අයියෝ. Thank you. මොඩයෝ ඔයා මොනවද මෙතන කරන්නේ? මගේ රැවුල පල්ලා. එතකොට මාත් අහන්නේ ඒකම තමයි. ඔයා මොනවද මෙතන කරන්නේ? දැන් මම ප්‍රශ්න අහන්නම්. ඔයාලා දෙන්න මොනවද මෙතන කරන්නේ? නෑ 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 මම නිකමට වගේ ඇහුවේ. කිව්වේ නැතත් කමක් නෑ ඉතින්. හරි. මම උත්සාහ කරන්න හැදුවේ විභාගෙ ලියලා රොකීට උදව්වක් කරන්න. ඔව් මාත් මේ එක කල්පනා කරලා තමයි ආවේ. ටිකක් ඉන්න ඔහොම ටිකක් ඉන්න. ඔයාලා හිතුවේ එහෙමද? ඔයාලා මොනවද හිතන්නේ? හැපිට හතවතක් නෑ කියලාද? මගේ වැරද්ද හින්දා රොකී අසනීප වුණේ. ඒක හින්දා විභාගෙත් මමම ලියන්නම්. අනිත් එක මේ පවුලේ ඉන්න බ්‍රයිට්ම ස්මාර්ට්ම කෙනත් මමනේ. ඒක නම් මට හොඳටම පේනවා. හැපි පුතා ඔයාට විශ්වාසද ඔයාට මේ විභාගෙ ලියන්න පුළුවන් කියලා? ඒත් මට නම් විශ්වාස නෑ මගේ මේ රැවුල පල්ලා. ඒකට කමක් නෑ මෙයා ඒක ලියයි. අපි දෙන්න එහෙනම් ආපහු ගෙදර යමු. අනිවාර්යයෙන්ම යමු. ඒත් කරන්න එක වැඩක් ඉතුරු වෙලා තියෙනවා. ඔයා ඉස්කෝලට ආපු එක ගොඩක් හොඳයි. නැත්තං ඉතින් මං වෙනුවට හැපි වෙනවා මෙතෙන්ට විභාගෙ ලියන්න. ඒත් ඒක කොච්චර වැරදිද? එහෙම වෙන කෙනෙක් විභාගෙ ලියුවාම හරියනවද? හරි. විභාගෙට වෙලාව හරි. ඕල් ද බෙස්ට්. මොකද කරන්න ළමයෝ? ප්‍රින්සිපල් සර්? ඔයා මාව මං කිව්වේ රොකීව බාත්රූම් එකේ හිර කරලා ආවා නේද? හරි අතුසගෙන ඉන්න මගේ මේ රැවුල පල්ලා. ඔයා නම් ඇත්තටම දරකලමේ. ඔයා රොකීව බාත්රූම් එකේ හිර කළාට දඬුවමක් දෙන්නම වෙනවා. හරි ඔයාගේ කකුලත් උස්ස ගන්නවා. ඔය විදිහට දවසම ඉන්න ඕනේ. ජි
ගිල් පුතා මොකද මෙහෙම අත් උස්සගෙන හිටගෙන අද අට විභාගෙත් තියෙනව නේද යන්න දැන් ඔයා පන්ති කාමරේට යන්න රොගේ හිතුව හරියටම හරි අපි යට උදව් කරන්න කියලා ඇවිත් කලේ ලොකුම ලොකු වැරද්දක් මගේ මේ රැවුල පල්ලා අනේ අපේ කොල්ලා දැන් ඉන්නේ ඉන්න ලොකු ළමෙක් වෙනවා මොන වුණත් අර හිටපු තක්කඩි කොල්ලා ජිල්බු ජිල්බුට දඩුවම් කරේක නම් හරිම විනෝද ජනකයි මගේ මේ රැවුල පල්ලා